Hi, මම ඉෂිනි විජේසිංහ. අද මම ඇවිල්ලා ඉන්නේ B&B What's in my bag segment එකට. අපි බලමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේ බෑග් එක ගැන. මේ බෑග් එක මට විශේෂයි. මොකද මේක තමයි මගේ සල්ලුවෙන් මම මුලින්ම ගත්ත දේ. ඉතින් ඒක මට ගොඩක් විශේෂයි. බෑග් එක ඕපන් කරන්න කලින් පෙන්වන්න ඕන පොඩි කීටක් එකක් තියෙන එක මට හම්බුනේ මගේ ෆෑන් කෙනෙක්ගේ. ඉතින් ඒක මම පාවිච්චි කරනවා. අදම කහටක රසය සුවඳ පාට හැම කෝප්පයකටම ඇලිබන් කහට පොරොන්දුව. මුලින්ම ආවේ ෆෝන් එක. මේකත් විශේෂයි ගොඩක්. මේක මට හම්බුනේ අම්මගෙන් ටැග්ගකට. ඉතින් විශේෂයි මේක. ඊට පස්සේ තියෙන ෆෝන් එක. මේකත් අම්මගෙන් තමයි හම්බුනේ. හම්බෙන ඔක්කොම අම්මගෙන් තමයි හම්බෙන්නේ. අම්මගෙන් නැත්නම් අක්කගෙන්. ඉතින් මේක තමයි මම මුලින්ම පාවිච්චි කරපු ෆෝන් එක. ඒක විශේෂයි. ෆෝන් එක. ඊට පස්සේ තියෙනවා පොතක්. මම ගොඩාක් වෙලාවට පොත් කියවන කෙනෙක් සහ මම පොත් ලියනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් ෆ්‍රී ටයිම් එකක් නැති වුණාම යන්නේන ගමන් තමයි පොතක් හැම කියවන්නේ. මේ දවස් ටිකේ කියවන්නේ මයි මාර ප්‍රසංගේ. ඒක තමයි දැන් මල් ළඟ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නෝට් බුක් එකක්. මම සාමාන්‍යයෙන් මට එන වැඩ ලියාගන්නේ සමහර වෙලාවට ෆෝන් එක ළඟ නැති වුණාම මේක තමයි මම ලියාගන්නේ මට එන වැඩ ටික. ඊට පස්සේ තියෙනවා පණව. කපි මේ පැත්තෙන් තව තියෙනවා පැනක්. මම ඔයාලට කලින් පෙන්නේ මට කීටක් එකක් හම්බුණා කියලා. එයාලගේ පේජ් එකෙන් තමයි මට මේ පෑන හම්බුනේ. මම වලාකුළු වලට ආස නිසා ඒ විදිහේ තේම එකකින් මට එක හදලා දීලා තියෙනවා. එහෙම කෙනෙක් මට නැහැ ඇත්තටම. එහෙම කෙනෙක් නැහැ. Christmas shopping December 24 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පස්සේ තියෙනවා මස්කාර එක. මේක බ්‍රෑන්ඩඩ් එකක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් යූස් කරන කෙනෙක් නෙවෙයි. හොඳයි නම් පාවිච්චි කරනවා මේ වගේ එක. ඊට පස්සේ තියෙනවා ඩිප් පෙන්සිල් එක. මේකත් එහෙම එකක් තමයි. බ්‍රෑන්ඩඩ් යූස් කරන්නේ නැහැ. මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ තියෙනවා පැනක්. මේක මේ ළඟදි හම්බෙච්ච පෑනක් නිසා මේක කලින් තිබුණ එකක්. ඉතින් මේකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ තියෙනවා අයි ලයින් එක. මේක දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් 2-in-1 එකක්. හැබැයි මේ පැත්ත දැන් පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඉතින් මේ පැත්ත විතර පාවිච්චි කරගෙන අරකට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවා හෑන්ඩ් ෆ්‍රී එක. පරණ හෑන්ඩ් ෆ්‍රී දෙකක් සාමාන්‍යයෙන් මම කොහේ හරි ගමනක් බිමනක් යනකොට මේ හෑන්ඩ් ෆ්‍රී ගොඩක් යූස් කරනවා. මොකද මේ සින්දක් එහෙම ආගෙන යන්නේ හින්දා කම මේ පැත්තේ තියෙනවා. මගේ කොන්තේ. මම කැතලික්. ඉතින් ඒක නිසා මම යන්නේ හැම වෙලාවකම මම කොන්තේ ළඟ තියාගෙන යනවා. අද මට බෑග් එකේ ඒක දාගෙන ඉන්න අමතක කරා. ඉතින් ඒක තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ තියෙනවා ටිෂුස් ටිකක්. ඒකේ බෑග් එක නැති වෙලා දැන් ඒක විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ටවල් එකක්.
මම සාමාන්‍යයෙන් කොහේ හරි යනකොට ටිෂුස් නැත්තම් ටවල් එකක් කරගෙන යනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒකත් මම අද බෑග් එකේ කොහොම හරි දාගෙන ඇවිල්ලා. ඊට පස්සේ තියෙනවා පර්ෆියුම් එකක්. මේකත් බ්‍රෑන්ඩඩ් එකක් නෙවෙයි. මේක තමයි පාවිච්චි කරන්නේ. මේක සෝදයි. අන්තිමටම තියෙනවා ලිප් බාම් එකක්. මේක මට මගේ ෆෑන් කෙනෙක් තමයි අරන් දුන්නේ. මේක හරිම සුවඳයි සහ මේක හොඳයි මට. මම හින්දා මේක පාවිච්චි කරනවා. එච්චරයි. මේක තියෙන්නේ එච්චරයි. තව ෂූටි පොකට් එකක් තියෙනවා. මේකයි මේකේ මගේ මොන හරි සල්ලි වෙන්නේ තියෙ. ඔව්. කාඩ් එක තියෙනවා. ඩෙන්ටි කාඩ් එක තියෙනවා. සල්ලි තියෙනවා. මට සාමාන්‍යයෙන් මේ වොලට් එකක් නෑ. මම වොලට් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඉතින් අතට අහු වෙන සල්ලි ඔහේ බෑග් එකේ දාගෙන ඉන්න චරිතය තමයි මම. ඒ ටිකයි මේ දවස් ටිකේ ගත්තු බඩුවල බිල්ස් වගේක් තියෙනවා. එච්චර තමයි. ඔය ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. මගේ ෆෝන් එක, පරණ ෆෝන් එක. ඒක ගොඩක් මතක තියෙනවා. ඒක තමයි. මේ වගේ ඔයාලා ආදරය කරන ආටිස්ලාගේ බෑග්ස් වල තියෙන මොනවද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම B&B YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. Bye.